மினிசாமை நோவதிரிசன்வண்ணே மினிசாமை நோவதேவி அன்வண்ணே மினிசாமை நோவதிரிசன்வண்ணே அசிந்துடுதே பொருவி நோயைதோ தெக்கனின் அசுதேனுவே மினிசாமைலோவதேவி அன்வண்ணே மினிசாமைலோவதிரிசன்வண்ணே மினிசாமைலோவதேவி அன்வண்ணே மினிசாமைலோவதிரி
නිසන් වන්නේ නිසාමයි ලොව දෙවියන් වන්නේ නිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් සිතුම් අද මේ ද්‍රීම්ස්තා වැඩසටහන ඔබ දන්නවා විශේෂයෙන්ම තේමාව කොට ගත්තේ අපේ අමරණීය ගීත අපේ ශේෂ්ත්‍රයේ අමරණීය ගීත දහස් ගානක් බිහි කරපු අපේ ප්‍රවීණ ශිල්පීන් හත් දෙනෙකු ට උපහාර හැටියට. ඒට විශේෂම හේතු වුණේ දෙරණ මේ හත්වෙනි වසර සමරන ඒ විශේෂ වූ දවස සීගන්නන්නට පසුගිය පැය 24 පුරාවටම ඒ ගායකයන් ප්‍රවීණ ශිල්පීන්ගේ ගීත ගායනා කරලා මේ අවසාන ගීතයේ හැටියට තමයි මේ වැඩසටහනේ මේ අවසාන හෝරාවේ ඩ්‍රීම්ස්ට වැඩසටහනේ අවසාන ගීතය ඔබ අද ගායනා කළේ. ඉතින් මේ වැඩසටහනත් මේ පැය 24 පුරාවටම විවිධ ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පිනියන් ගායනා කරපු සියලුම ගීතත් ඒ අපේ ප්‍රවීණ ශිල්පීන් හත් දෙනාට උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ අවස්ථාවේදී දෙරණ ආයතනයේට තව තවත් අපේ ජනතාවට සේවාවක් කරමින් දැනුම සතුට විනෝදේ ලබා දෙමින් තව යුග ගණනාවක් අපේ ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් විශේෂයෙන්ම විවිධ රටවල්වල ලෝකවාසී ශ්‍රී ලාංකික ජනතාවටත් සේවයක් වන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා මේ වැඩසටහනේ අවසාන ගීතය ගායනා කරපු ඔබ ඉදිරියේ තබාගෙන කියන්නට කැමති අප තිදෙනාගේම සුභපැතුම් මේ අවස්ථාවේ දෙරණ ආයතනයට පුද කරන ගමන. ඉතින් සිතුම් ඔබ අද තෝරාගත්ත ගීතය අල්හාජ් මොහිදින් බේග් මහත්මයා ගායනා කළ එම් කේ රොක්සාමි කියන අපේ ප්‍රවීණ සංගීත වේදියා සංගීතවත් කර ඒ වගේම ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන් රචනා කළ ඉතාමත් වටිනා ගීතයක් කිව්වොත් වැරදි නැහැ කියලා මම හිතනවා. ධර්මය රකින්නා ධර්මය විසින් රැක දෙනවා කියලා ඒ ගීතේ කියවෙනවා. ඉතාමත් වැදගත් වාක්‍යයක් ඒක. අපි හැමෝටම ආදර්ශයක් දෙන වදනක්. ඉතින් සිතුම් ඔබ ඉතාමත් පරිස්සමට මේ ගීතය ගායනා කළා. ඉතාමත් හොඳින් ගායනා කළා. ඉතාමත් සැලකිල්ලෙන් ගීතය ගායනා කළා. ගීතයට ඉතාමත් ගෞරවයක් ලබා දෙමින් ගායනා කළා. ගීතයට ඒ හැම අවස්ථාවකම ඔබ බොහෝම කල්පනාවෙන් ගීතය ගායනා කළා. මේ ගීතයට ඔබ දැක්වූ ගෞරවය අපිට දැනුණා. ඒ ගීතයට කොයිතරම් ආදරයකින් ගීතය ගායනා කළාද කියලා. ඉතාමත් පරිස්සමට ඔබ ගීතය ගායනා කළා. හදවතට දැනෙන්න ගායනා කළා. ඉතින් මේ සියල්ලත් එක්කම ඔබට මේ තරඟයේ ඉදිරියට යන්නට මේ ප්‍රමාණවත් වේවි කියලා මම විශ්වාස කරන අවස්ථිතුම්. හිත රාත්‍රියේදී ඔබට ජය වෙන්නටයි ප්‍රාර්ථනාව සුබපතමින්. ස්තුතියි සර්. අවසිතෝම් කීර්ති සහෝදරයා පුංචි ඉඩක්වත් තිබෙන එක කතා කරන්න. සේරම කිව්වා. ධර්මයේ විසින් තමයි අපිව ආරක්ෂා කරන්නේ. බලන්න මේ කරුණාරත්න අබේසේකරයන් මොන තරම් දෙයක් ලියලා තියලා ගියාද කියලා. ඒක මං හිතනවා සදාකාලිකයි ඒ වදන්. ඉතින් එවැනි වදන් රැගත් මනා පෞරුෂිකින් යුත් හඬ පෞරුෂයක් රැගත් අල්හාජ් මොහිදින් බෙග් ෂූරින්ගේ මේ වටිනාම ගීතය අද ලැබිලා තියෙනවා ඔබට ගායනා කරන්න. ඒක මම හිතනවා භාග්‍යයක් කියලා. ඔබ මේ ගීතයේදී ඉතාම හොඳින් පරිස්සමින් ඒ ගීතයට කිසිම විදිකින් බාධාවක් නොවන විදිහට තනුවත් අර්ථයත් හරියට උලුප්පල පෙන්නන ආකාරයෙන් සිතුම් ගායනා කළා. ඒක සිතුම්ගේ පුරුද්ද. සිතුම්ගේ පුරුද්ද තමයි හැම ගීතයකටම හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්නට සිතුම් හැම වෙලාවෙම ප්‍රවේශම් වෙනවා. ඉතින් ඒක හොඳ ලක්ෂණයක්. ඇත්තටම මට මේ ගීතේ අර්ථයයි තනුවයි ඔබේ ගායනයයි එකට කැටි වෙලා එනකොට මාව වෙන තැනකට ගියේ. එතකොට මට එච්චර දුරට වැරදි හොයන එක අමතක වුණා. ඒ තරමට මම මේ ගීතයත් එක්ක බැඳුණා. සිතුම් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි මැඩම්. ගොඩක් ස්තුතියි. චන්ද්‍රිකා සහෝදරි කිව්වා කි මේ අපි වැරදි හොයනවා තමයි ඉතින් හැබැයි.
ඒ කියන්නේ දැන් ඇත්තටම මට මේ දෙපළගේ කතාවෙන් පස්සේ මටත් ඇත්තටම කියන්න විශේෂ දෙයක් නැහැ. කොහොමදේ මම කැමති ඔබේ හඬ මේ ගීතයත් එක්ක ඉතා හොඳට ගැලපෙනවා. ගීතේ තියෙන පරාසය ආදී ගත්තාම ඉතා හොඳට ගැලපෙනවා ඔබේ හඬ වර්ණයත් එක්ක. ඉතා පරිස්සමෙන් මේ දෙපළ කිව්වා වගේ ඉතා පරිස්සමෙන් හරි සියුම් ලෙස මේ ගීතය ගායනා කළා. මේකට ගොඩාක් වැල්වට ආරං ගන්න කියනවා. නමුත් එකම එක වේරියේෂන් එකක් ස්වර අලංකාරණ කරකාරයක් ඔබ අතින් එකතු කළා. ඒක ඉතා ලස්සනයි. ඒක තමයි අවසානයේදී අරගෙන යන්නේ කියන තැන ඔබ යෙදූ ස්වර අලංකරණය. ඒක ඔබ අතින් එක ඉතකොල්ල එකක්. ඒක ඉතා ලස්සනයි. ඒක මේකත් එක්ක හොඳට ගැලපෙනවා. ඒත් ඇත්තටම කියන්න විශේෂ දෙයක් නැහැ. ඉතා හොඳින් ගායනා කළ ගීතයක්. ඒ ගීතයට ඒ ශෘතිය මත ඔබගේ හඬේ බරත් එක්ක හඬේ ගුණාංගත් එක්ක ශෘතිය මත ඔබගේ හඬ තිබ්බහම ඉතා හොඳට ඒක ශෘතියත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් ඒක තමයි ඔබේ ගායනාවේ තියෙන ඉතා හොඳ ගායනාවක් තමයි සිතුම්. ඔබට සුබ පතනවා. මේ 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 තරඟකරුවන් අතර ඉන්න තරඟකරුවන් පිරිමි තරඟකරුවන් තරුණයන් අතර ඉන්න වෙනස්ම හඬ පෞරුෂයක් සහිත තරුණයෙක් ඔබ. ඔබට සුබ පතනවා. එවැනි හඬවල් අපිට අවශ්‍යයි කියන එක මම කියන්න කැමතියි. සුබ පැතුම් සිතුම්. ස්තුතියි සර්. ගොඩක් ස්තුතියි. සිතුම් නිමන්තක ඔබ ඔබ තෝරාගත්තු ගීතයේ ගැයූ ගායකයාට ඉතාම ගෞරවණීය ලෙස මේ ගීතය ඉදිරිපත් කළා කියලා මට හිතෙනවා. ඔබේ මේ ඉංගිත භාවිතාවේ තිබුණා හොඳින් මොහිදින් බෙග්ව හඳුනන බවක්. ඔහුට ගෞරව කළ යුතුයි සිතුම්. ලංකාවට මේ දකුණු ඉන්දියාවෙන් පැමිණි පුරවැසියෙක් ලාංකීය පුරවැසි භාවයත් පසු කාලීනව පාර්ලිමේන්තු වරප්‍රසාදයකින් ලබාගත්තු ගායකෙක් අවසානයේ දක්වාම දෙමළෙන් සිංහල වචන ලියාගෙන ගායනා කරපු ගායකෙක් ලංකාවේ ඔහු උග්‍ර ඉස්ලාම් භක්තිකයෙක් වුණාට අල්හාජ් මොහිදින් බෙග්. නමුත් ඔහුගේ ගීතයක් නැතුව ලංකාවේ පොය දවසක් ගෙවෙන්නේ නැහැ. වෙසක් එකක් ගෙවෙන්නේ නැහැ. පොසොන් එකක් ගෙවෙන්නේ නැහැ. ඒ නිසා ඊතරම්ම සංස්කෘතික සම්මිශ්‍රණයකින් ලාංකීය ගෞරවයක් හිමිකර ගායකයාට ඔබ නිවැරදි ගෞරවයක් හිමිකලා කියලා මට හිතෙනවා. ඔබේ ගායනා විලාසය, ඔබේ හඬ පෞරුෂය දැන් මොහිදින් බෙග් හඬ පෞරුෂයේ මතමයි වෙනම ගායනා ශෛලියක් බිහි කළේ. ලාංකීය සිනමාවට තේමා ගායනා ශෛලියක් ඔහු විසින් බිහි කරනු ලැබුවා. ඔහුගේ ඒ ගසල් ගායනා ශෛලියේ තිබිච්ච උච්ච ස්වර විවෘත හඬ හේතු කොටගෙන. ඒ නිසා ලෙහෙසි පහසු නැහැ සිතුම් මොහිදින් බෙග් නැමැති මේ උතුම් ගායකයාගේ ගීතයක් ගායනා කරන්නට. ඔබ මේ දස දෙනාගෙන් අවසාන වශයෙන් මේ ගායනාව ඉදිරිපත් කළපු ගායකයා ඔබ නොබියව මේ ගීතය තෝරගත්තා. ඉතා හොඳින් හැඟින් බරව ඒ ගීතය ගායනා කළා. ඒ සියල්ලු දේවල් මැද්දේ මම දැකපු දේ තමයි ඔබ මොහිදින් බෙක්ට අප තරම්ම මේ අපේ පරම්පරාව තරම්ම ඔබ මොහිදින් බෙක්ට ගෞරව කරනවා කියන එක. ඒ නිසා මගේ ගෞරවනීය සුභපැතුම් ඔබට හිමි වෙනවා සිතුම්. ඔබටත් මොහිදින් බෙක්ගේම පිහිටයි. ස්තුතියි සර්. ගොඩක් ස්තුතියි. සිතුම් නිමන්ත දවසේ අවසන් තරම් කරු මොකද හිතෙන්නේ වාසියද අවසානයේ ගීත ගායනා කරන්න ලැබීම? වාසියක් කියලා හිතනයි. මොකද සියලු දෙනාගේම ගීත ශ්‍රවණය කරලා මේ වෙනකොට ගීත නමයක් ශ්‍රවණය කරලා ඉන්නේ. ඉතින් ඒ ගීත නමේදී අත්දැකීම්ුත් එක්ක මගේ ගීතේ හොඳින් ගායනා කරා කියලා හිතනවා. ඊට හේතුව ඔබට හැකියාව තිබෙනවානේ නම දෙනෙකුගේ හැකියාවන් දකින්න. ඒ නිසා වෙන ඔබට පුළුවන් ඊට වඩා වෙනස් විදියක්, ඒ කියන්නේ මේ වේදිකාව අසුරන විදිය, ගීතේදී වැඩිපුර මොකක් හරි විශේෂණ දෙයක් යොදලා ඔබට හයිලයිට් වෙන්න පුළුවන්. අන්න ඒකයි ඔබට තියෙන වාසිය අවසානයේ ගීත ගායනා කිරීම. හොඳයි, ප්‍රේක්ෂකින් සුපුරුදු පරිදි ඔබේ හැකියාව හොඳින් දන්නවා. ඒ නිසා වෙන තමයි ඔබ ඉතාමත්ම වේගෙන් අවසන් සුපිරිතමෙන් දස දින අතරට ආවේ. ඉතින් අද දවසේදී මේ පිම්ම පයින් ඉන්න නම් අනිවාර්යම ප්‍රේක්ෂකින්ගේ SMS මනාපය අවශ්‍ය වෙනවා. ඔවුන්ට කතා කරලා කියන ඔබේ SMS සංඛ්‍යාව මුලින්ම මතක් කරනවා. කඩුවෙල සිනම මගේ ආදරණීය ජනතාව, ඒ වගේම ශ්‍රී ලංකා පුරා විසිර සිටින ආදරණීය නෑද හිත මිතුරන් ඇතුළු සියලුම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව, ඒ වගේම මාගේ බලකාය ඉංජිනේරු සේවා බලකාය කර්නල් සේනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සියලු දෙනාවත් ආදරයෙන් මතක් කරනවා. මෙහෙම මගේ අංක 10 DDS හිස්තැනක් අංක 10 සඳහන් කරලා 99.2 හැකි තරම් SMS සේවලා මාව අවසන් තන කරුවන් 9 දින දක්වා යවන්න කියලා ඔබ සියලු දෙනාගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ගොඩක් ස්තුතියි. DDS සිස්සන අංක 10 උදා 99.2 SMS ලබා දුන්නොත් සුපුරුදු විදිහටම අනිත් තරම් කරුවන් වගේටම සිතුම් නිමන්තුවත් අවසන් සුපිරිතමෙන් දස දින අතරට යන්නට හැකියාව තිබෙනවා. ඉතින් අපි බලමු ඔබ ලබා දෙන තීරණ 96 රාත්‍රියේ තීරණ වේවි. කවුරුන්ද අවසන් තරම් කරුවන් 9 දින අතරට යන්නේ? කවුරුන්ද
තරගෙන හිර රාත්‍රී දිවත් වෙන්නේ කියලා. තීරණ ඔබ යතේ. එසනම් සිතුම් සුපතන ඔබට. ගොඩක් ස්තුතියි.